සුබ සන්ධ්‍යාවක්. ගෙවුන් දවසේ උණුසුම්ම පුවත් මුලින්ම ඔබට කියන ITN ප්‍රති සමගින් මම ශ්‍රීහාන් කනිෂ්කාරය සිංහ. මම ගය අලක්රුවනි. අවධානය යොමු කරමු ප්‍රධාන පුවත් සිරස්තල වෙත. දරුපරපුර රැකගැනීම සියලු දෙනාගේ වගකීම බව ජනපති කියයි. ක්‍රීඩාවේ ඉදිරි සැලසුම. ක්‍රීඩා මධ්‍යස්ථාන 500ක් ලංකාවේ පාසල් තෝරාගෙන ආරම්භ කරන්න කියලා තමයි මම හැමතුමාට කිව්වේ. හිටපු ඇමති ජොන්ස්ටන් යලි රිමාන්. ගිගුරුම් සහිත වැසි ඉදිරියටත්. NASA ආයතනයට අවුරුදු 60යි. රටේ දරු පරපුර රැකගැනීම සියලු දෙනාගේ වගකීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසනවා. ගාල්ල බලපිටියේ රේවත ජාතික පාසලේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට සහභාගි වෙමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළා. රේවත ජාතික පාසල වෙත පැමිණි ජනාධිපතිතුමා එම සිසු දරුවන් මහත් හරසරින් පිළිගත්තා. විද්‍යාලයේ ඉදිකළ තාක්ෂණ විද්‍යාගාරය ජනාධිපතිතුමා අතින් සිසු වෛද්‍යයට පැවරුණා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ මෙය ඉදිකෙරුණේ. විද්‍යාලයේ ද්විතීක කනිෂ්ඨ විද්‍යාගාරයේද මෙහිදී විවෘත කෙරුණා. අනතුරුව පැවති ත්‍යාග ප්‍රදානෝත්සවයේදී විශිෂ්ටතා දැක්වූ සිසුන්ට සම්මාන සහ තිරණ පිරිනැමුණේද ජනාධිපතිතුමන් අතින්. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේ නැනවත් මෙන්ම ගුණවත් දරුවෙකු නිර්මාණය කිරීමට සියලු දෙනා කැපවිය යුතු බවයි. මම ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ ව්‍යාපෘතියක් හැදුවත් දරුවන් රකිමු කියන විශේෂ ව්‍යාපෘතිය. අපි කරන සියලු කටයුතුවල යහපත් දෙහිදී අවසාන ඒ කරන සියලු ආයෝජන තුළ ප්‍රතිඵලය ලැබිය යුත්තේ දරුවන්ටයි, දරුවාගේ අනාගතය පිළිබඳවයි. පාසල් දරුවාගේ ඉඳලා විශ්වවිද්‍යාල ශිෂ්‍යයාද මේ නව පරපුර මත්ද්‍රව්‍යවලින් බීරගන්න මීට වඩා වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ. ඒ නිසාමයි ලෝක ළමා දිනයේදී දරුවන් පිළිබඳව අවධානය යොමු කරන විට දරුවාගේ අයිතිවාසිකම්, දරුවාගේ වරප්‍රසාද, ඔහුගේ ආධ්‍යාත්මික දර්ශනයන්ට ඔහුට දිය යුතු මගපෑදීම, මේ සියල්ලත් එක්ක දරුවාට තිබෙන අභියෝගාව විසින් තේරුම් ගත යුතු වෙනවා. ඒ පාසලේ වෙන්න පුළුවන් දරුවාට තිබෙන අභියෝගය, දෙමව්පියන් ඇසුරේ නිවසේදී වෙන්න පුළුවන්, ඒ බස් නැවතුම්පලේ වෙන්න පුළුවන්, පොදු ප්‍රවාහන සේවාවක් තුළ වෙන්න පුළුවන්. ඒ සෑම තැනම දරුවා පිළිබඳව වැඩි විමසිල්ලක් පිනව අවධානය යොමු කිරීම අපි කාගේත් වගකීමක් සහ යුතුකමක් වෙනවා. අන්තර්ජාලය භාවිතයේදී ළමයින්ට සුදුසු දේ පමණක් තෝරාගත හැකි ක්‍රමවේදයක් සකස් කළ යුතු බව අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය පවසනවා. ළමා දිනය වෙනුවෙන් පැවති ජාතික උත්සවයේදී අමාත්‍යවරිය මේ බව ප්‍රකාශ කළා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී උත්සවය පැවැත්වුණා. දිරියෙන් පෙරමුණට යන්න ළමා කැලට සවිය දෙන්න යන තේමාවෙන් ලෝක ළමා දින ජාතික උත්සවය පැවැත්වුණා. ලෝක ළමා දින සමරු කලාපය හා පුවත්පත් අතිරේකය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ආරාධිතයින් වෙත පිළිගැන්වීමද සිදු කෙරුණා. ළමා දිනයේ වෙනුවෙන් සමරු මුද්දරයක් හා මුල් දින කවරයක්ද මෙහිදී නිකුත් කෙරුණා. විශේෂ අවශ්‍යතා සහිත දරුවන් ඉදිරිපත් කළ සංස්කෘතිකාංගයක් ඇතුළු විචිත්‍රාංග වලින් උත්සවය වර්ණවත් වුණා. මත්ද්‍රව්‍ය භාවිතය, තාක්ෂණයේ අවභාවිතය, මව විදේශගත වීම නිසා අපිට ඇතිවලා තියෙන අනාරක්ෂිත බව, මෙන්න මේ වගේ හේතු සාධක නිසා මේ සුවිසල් සමාජයක් තුළ පුංචි අපි තනි වෙලා. ඒ විතරක් නෙවෙයි, අපේම පවුල ඇතුලේ අපි හුදකලා වෙලා. මේ වර්තමානයේ පුංචි අපිට තර්ජනයක් වෙලා තියෙන මත්ද්‍රව්‍ය ගැටලුව, ගරු අගමැතිතුමනි, අපිට එයට පිළිතුරු ලබා දෙන්න. අන්තර්ජාලය ඇතුවත් බැරි නැතුවත් බැරි අංගයක් හැටියට අද පත් වෙලා තියෙනවා. අවශ්‍ය දේ පමණක් ඉගෙන ගන්න, බලන්න, මේ දේවල් වලට මං හිතන්නේ අපි වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනි. විශාල තරගකාරීත්වයක් අද මේ සමාජය තුළ නිර්මාණය වෙලා තියෙනවා. ඒ නිසා දෙමව්පිය වුණත් දරුවගේ තියෙන කුසලතාවයන් පැත්තකට දාලා හැමතිස්සෙම වෙනත් දරුවෙක් එක්ක සංසන්දනය කරලා ඒ දරුවා විදිහට තමාගේ දරුවවත් හැඩ ගහන්න උත්සාහ ගන්නවා. ඒ දරුවට නැති දක්ෂතාවයක් මනසට දාන්න හදලා අනවශ්‍ය පීඩනයක් ලබා දීලා ඒ දරුවා විනාශ කරනවා නම් දෙමව්පියන් වැඩිහිටියන් හැටියට විශාල වැරද්දක් අපි සිද්ධ කරන්නේ. මොකද දරුවන් තමයි අපිට ලැබිලා තියෙන උතුම්ම වස්තුව. මේ අතර හැදෙන රටක වැඩෙන ළමයි තේමාවෙන් ITN ලෝක ළමා දින සැමරුම් වැඩසටහන ලබන 6 වෙනිදා උත්කර්ෂවත්ව පැවැත්වීමට සියලු කටයුතු සූදානම්.
කොළඹ විහාර මහදේවී උද්‍යානය සහ වැලිඔය සම්පත් නුවර මහවැලි ක්‍රීඩාංගණය කේන්ද්‍ර කරගනිමුනි සැමරුම් උත්සවය පැවැත්වෙන්නේ. ITN මාධ්‍ය ජාලය හා අධ්‍යාපන අමාත්‍යාංශයේ එක්ව සංවිධානය කරන ළමා දින සැමරුම මෙවර නවතාවයකින් යුතුව පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. කොළඹ සිට මෙන්ම ත්‍රිකුණාමලය, අනුරාධපුරය, වවුනියාව හා මුලතිව් දිස්ත්‍රික්වලට අයත් ගම්මානු රැසක දරුවන් ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් එක්වීමට නියමිතයි. සිංහල දෙමළ මුස්ලිම් දරුවන් 2000ක් පමණ මේ සඳහා සහභාගී කරවීමටයි නියමිතව තිබෙන්නේ. ඔවුන් සඳහා විශේෂාංග රැසක් එක් කිරීමට ITN මාධ්‍යාලය කටයුතු යොදා තිබෙනවා. සම්ප්‍රදායික ළමා දින උත්සවවලින් බැහැරව දිවයිනේ ඈත එපිට දුෂ්කර ප්‍රදේශයක්ද කේන්ද්‍ර කරගනිමින් ලෝක ළමා දින උත්සවය පැවැත්වීමට ITN මාධ්‍යාලය කටයුතු යොදා තිබීම විශේෂත්වයක්. පාසල්වල ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩා පුහුණු මධ්‍යස්ථාන 500ක් ඉදිකරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඉදිරි වසර තුන තුළ එම කටයුතු සිදු කිරීම අපේක්ෂාවයි. සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උළෙලට එක් වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා. 34 වන සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උත්සවය සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. ක්‍රීඩා ශාස්ත්‍රයේ අභිවෘද්ධිය වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුව සමග එක්ව අග්‍රාමාත්‍ය ක්‍රීඩා අරමුදල පිහිටුවා තිබෙනවා. ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පහසුකම් සැලසීම එහි අරමුණයි. අධ්‍යාපනයේ මෙන්ම ක්‍රීඩාවද නගා සිටවීමට රජයේ ක්‍රියාමාර්ග රැසක්ගෙන ඇති බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේ. අද පාසල්වල ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ විවිධ දක්ෂකම් තියෙනවා. ඒ දක්ෂකම් හඳුනා ගන්න එක අධ්‍යාපන ක්‍රමයේ පාසලේ යුතුකමක්. මේ හැම දක්ෂකමක්ම අපි වර්ධනය කරන්න උවමනයි. එදා ජාතික පාසල් ක්‍රීඩා ආරම්භ කළා. ජාතික මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් බිහි කරා වාගේ අපි දැන් ඊළඟ පියවරට යන්න ඕනේ. ආසියා වෙන්න පුළුවන්, නැත්නම් ලෝක වෙන්න පුළුවන්. ඒ උවමනා රත්තරන් පදක්කම්, රිදී පදක්කම් ලබා ගන්න පුළුවන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අපි බිහි කරන්න ඕනේ. ඒ මුල්ලා ආරම්භයක් කරගෙන අගමැතිතුමාගේ ක්‍රීඩා ආරමුදල අපි ආරම්භ කරා. ජාතික ඔලිම්පික් කොමිටිය සමග ඒක ක්‍රියාත්මක කරන්න. අපි දැන් යෝජනා කරන්නේ ඊළඟ අවුරුදු 3-4 තුලදී මේ රටේ සියලු පහසුකම් තියෙන ක්‍රීඩා මධ්‍යස්ථාන 500ක් ලංකාවේ පාසල් තෝරාගෙන ආරම්භ කරන්න කියලා තමයි මම හැමතිතුමාට කිව්වේ. අපි කම්පියුටර් මධ්‍යස්ථාන ආරම්භ කරනවා නම් ඒ වගේම දැන් ඊළඟ අවුරුදු 3-4 තුලදී මේ අංග සම්පූර්ණ ක්‍රීඩා මධ්‍යස්ථාන ආරම්භ කිරීම අර ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් බිහි කිරීමේ වැඩ කටයුත්ත අපි ආරම්භ කරනවා. එහෙනම් පාසලේ සිට ජාත්‍යන්තර රම් පදක්කම් දක්වා යන්න පුළුවන් මාර්ග අපි ඇති කරමු. මේ සැරේ අපි විශේෂයෙන්ම ඉන්දුනීසියාවේ ආසියාවේ ක්‍රීඩාවලට අපිට අවස්ථාව ලැබුණා විශාල සංඛ්‍යාවක් යවන්න. හැම ඉසව්වටම අපි සහභාගී වුණා. දැන් සහභාගීම විතරක් මදි. අපි දිනලා එන්න ඕනේ. ඒ දිනලා තියෙන වැඩ කටයුතු අපි ආරම්භ කරමු. අන්න ඒක තමයි අද මගේ බලාපොරොත්තු. අමාත්‍ය අකිල විරාජකාරියව සම්මහතාද මෙහිදී අදහස් දැක්වුවා. මට කල්පනා වුණේ මෙතෙන්ට ආපුහම මේ පාසල් ක්‍රීඩාව දියුණු කරන්න එක විතරක් නෙමේ කරු අගමැතිතුමනි ඔබතුමා අධ්‍යාපන අමාත්‍යවරය වශයෙන් සිටින කාලේ කොතරම් සංකල්ප ප්‍රමාණයක් ආරම්භ කරාද කියලා. එවකට ඒ කිසිවක් වැඩි ප්‍රචාරයට කැමති වුණ නැති වුණාට මේ අධ්‍යාපන ශාස්ත්‍රීය ඔබතුමා කරපු දේවල් තමයි තාමත් ඉතිරි වෙලා තියෙන්නේ. අද අපි මේ ක්‍රීඩා පුහුණුකරුවෝ 3850ක් ගන්න සැලසුම් කරලා අපි දැන් හෙට අනිද්දා මේ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒ වගේ දැන් වසර 13ක අඛණ්ඩ අධ්‍යාපන යටතේ සාමාන්‍ය පෙළ විෂයන් 9 මාසමත් උනත් ක්‍රීඩාවට දක්ෂ නම් උසස් පෙළට විතරක් නෙමෙයි උපාධිය දක්වා යන වැඩපිළිවෙල කරු අගමැතිතුමාගේ මග පෙන්වීමට දැන් සකස් කරලා අපි දැන් මේ වෙනකොට නියාමක වැඩසටහන් වසර 2ක් කරලා එන වසරේ මුළු රටේම ක්‍රියාත්මක කරන්න අවශ්‍ය සියලුම පිවිරුපත් හදලා ඉවරයි කියන එක මම තමුන් ආසයට මතක් කරලා දෙන්නවා. මෙලව වටිනාම සම්පත දරුවන් ලෝකයේම අවධානය දරුවන් වෙත යොමු වූ අද වැනි දිනක මව් සෙනෙහස අහිමි නියුන් දරුවන් 3 දෙනෙකු පිළිබඳ සංවේදී පුවතක් ඌව පරණගම ප්‍රදේශයෙන් අපට වාර්තා වුණා. දරුවෙකුට ලෝකයේ ඉදිරියට යන්න මව් සෙනෙහස මහමෙරක් තරම් වටිනවා. අචිනි නිම්සර, සචිනි පැහැසරා සහ ශලනි දිල්ශරා නම් මේ නියුන් දැරියන් 3 දෙනාට මව් සෙනෙහස අහිමි වෙලා දැනට වසරක පමණ කාලයක් ගත වී තිබෙනවා. බිලිඳු වියේ පසුවන මේ හුරතල් ඇදරියන් 3 දෙනාගේ වයස තවමත් අවුරුද්දයි මාස 6ක්. දැඩි ලෙස රෝගාතුර වීම හේතුවෙන් මව මෙලොව හැර යාම නිසා මේ වන විට
ඔවුන්ට මව් සෙනෙහස ලැබෙන්නේ ආච්චි අම්මගෙන්. මේ දැරියන්ගේ පියාටත් ස්ථිර රැකියාවක් නැහැ. කුලී වැඩක් කරමින් ජීවිකාව ගෙන යාමට වෙරදරන පියාට මේ දැරියන්ගේ අවශ්‍යතා සඳහා වැයවන මුදල හෝ සොයා ගැනීම මහත් දුෂ්කර කටයුත්තක් වී තිබෙනවා. දරු සෙනෙහස හඳුනන සංවේදී හිතැති ඔබට මේ තුන් නියුන් දැරියන් වෙනුවෙන් පිහිටක් විය හැකි නම් එය දරුවන්ගේ සුරක්ෂිත බව ගැන කතා කරන අද දිනයට සැබෑ අරුතක් ගෙනේවි. මේ අතර ලෝක වැඩිහිටි දිනේද සමරන්නේ වැඩිහිටියන් පිළිබඳවද සියලු දෙනාගේ අවධානය යොමු විය යුතු නිසාමයි. එහෙත් නිසි අවධානයක් යොමු නොවු වැඩිහිටියන් තවමත් සමාජ ජීවත් වනවා. කෝටිපති ව්‍යාපාරිකයන් ගැවසෙන දිනකට ලක්ෂ ගණනින් මුදල් හුවමාරු වන රත්නපුර නගරේ සොච්චම් මුදලකින් බඩවියත රැකගන්නා මව්පියවරු පිරිසක් අපට මුණ ගැසුණා. මට දැන් අවුරුදු 70ක් පැනලා පදික වෙලඳාමට ඇවිල්ලා කොච්චර කල් වෙනවද? මම 25ටත් ඇදි. 28 පහක වැඩන්නේ. දරුවෝ ඉන්නෝ 6 දෙනෙක්. මම ඉතින් මේ කැලෑ කොටේ තමයි විකුණ ගන්න ඇවිල්ලා. නෝ දැනින් අද හෙට එළවණුයි කොහ මෙතනින් යන්නේ කිව්වා. අපිට දැන් තනන්න නැතු වෙන්නේ යන්නේ මේ. දැන් ඔයාලා 74ක් කියලා. දරුවෝ 6 දෙනෙක් ඉන්නවා. ළමයි හලකනවාද? ඇත්තට රත්මුරේ මේ මට පොඩි වෙනසක් කරන්න ජීවත් වෙනවා. ළමයින්ට වරක් නැහැ ඉන්නේ. අවුවට වේලමින් වැස්සට තෙමෙමින් ඔවුන් රුපියල් ශත සොයන්නේ මහා මාලිගා තනන්නට නොවේ. අවුරුදු 90ක් තරම් වයසෙති මේ වයෝවෘද්ධ මව පදික වේදිකාවේ සපත්තු මසමින් සිය ජීවිකාව ගෙන යන්නේ කිසිවෙකුට හෝ අතපාන්නේ නැතිවයි. මයිසර නගර සභාවේ වැඩ කරා ෆැම්බරි කරේ. ඉතින් මට පෙන්ෂන් එකක් නැහැ. දැන් ඉතින් මේ කාඩ්බෝඩ් ටිකක් හොයාගන්න. ඔය බෙලක් බෝතල් ටිකක් හොයාගන්න. ජාත්‍යන්තර වැඩිහිටි දිනය වෙනුවෙන් ජාතික උත්සවය කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ජාතික වැඩිහිටි ප්‍රතිපත්තිය මෙහිදී එළිදැක්වුණා. වැඩිහිටි දින සැමරුම් උත්සවය අම්පාර එච්.එම්. වීරසිංහ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණේ විශාල පිරිසකගේ සහභාගිත්වයෙන්. වැඩිහිටියන් වෙනුවෙන් සකස් කළ වැඩිහිටි ප්‍රතිපත්තිය අමාත්‍ය දයකමගේ මහතා කථානායක කරු ජයසූරිය මහතා වෙත පිළිගැන් පුවා. වැඩිහිටියන්ට සැලකීම ලංකාවේ බොහෝ දෙනෙකුගේ තියෙන ඉතාම උතුම් ගුණයක්. මේක මම මේ ගුණය ලෝකේ බොහෝ රටවල දකින්නේ. අවුරුදු 55 60 ගියාම දැන් අපි වයසයි අපි නාකී කියන අපේ අය බොහෝ කියන්න පටන් අරන් තියෙනවා. ජේ.ආර්. ජයවර්ධන මහත්තයා 80 ගණන් වෙනකම් මේ රට පාලනය කළා. මේ ළඟදී පත් වෙච්ච මැලේසියාවේ අගමැතිතුම අවුරුදු 95යි. නා වයසයි කියලා හිතන්න එපා. නාකී කියන වචනේ පාවිච්චි කරන්නත් එපා. මුතුමා ශක්තිමත් පුරවැසිය කියලා හිතාන ඉදිරියට වැඩකට කරගෙන යන්න සමාජය හරිමකට යවන්න නියම අවවාද අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. වැඩිහිටියන් ඉදිරිපත් කළ විශේෂාංග වලින් උත්සවය වර්ණවත් වුණා. හිමිදිරියේ පාසලට යවන ඔබේ දරුවා පාසල තුළ සුරක්ෂිතද? දරුවන් නොයෙකුත් හිංසනයන්ට ලක්වේ නම් ඒ ඔවුන්ගේ පෞෂ්‍යවර්ධනයට ඍජුව බලපාන බව ඔබ දන්නවාද? ඒ පිළිබඳ මේ වර්තාව ඉන්දික වීරකෝන්ගේ. ජීවිතේ කවදාවත් නොදුටු කිසිදා නොහඳුනන කෙනෙක් තමන්ගේ කුසට ආපු දවසේ ඉඳන් තමන්ගේ ජීවිතයටත් වඩා ආදරය කරන්න පුළුවන් කෙනෙක් ඉන්නෝ නම් ඒ ආදරණීය අම්මා පමණයි. එවැනි ආදරණීය අම්මාවරුන් මෙලොවට බිහි කරන ඒ ආදරණීය දරුවන්ගේ දවසාදයි. හිංසනය අත්දකින ළමුන් අනාගතයේදී අනෙක් ළමුන්ට වඩා අපරාධකරුවන් හෝ වින්දිතයන් වීමේ ප්‍රවණතාව වැඩි බව යුනිසෙෆ් ආයතනය පෙන්වා දෙනවා. සිදුවන සුළු අතපසුවීමකින් නුවද දරුවන්ගේ ජීවිතවලට දැඩි බලපෑමක් එල්ලවිය හැකි බවයි ළමා ආරක්ෂක අධිකාරිය පවසන්නේ. ලෝ පුරා සිටින සිසුන් මිලියන ගණනකට පාසල තවදුරටත් ආරක්ෂිත ස්ථානයක් නොවන බව එක්සත් ජාතීන්ගේ ළමා අරමුදලේ විධායක අධ්‍යක්ෂිකා හෙන්රිටා ෆෝ පවසනවා. ඒ අනුව ලෝ පුරා සිටින වයස අවුරුදු 10ත් 15ත් අතර සෑම සිසුන් 3 දෙනෙකුගෙන් එක් අයෙකු පාසල තුලදී හිරිහැරයට ලක් වෙනවා. එවැනිම සංඛ්‍යාවක් ශාරීරික අඩත්තේට්ටම්මෝට මැදි වෙන බව යුනිසෙෆ් සංවිධානයේ සංඛ්‍යා දත්ත අපට පෙන්වා දෙනවා. ශ්‍රී ලංකාවේ වයස අවුරුදු 13ත් 14ත් අතර සිසුන්ගෙන් 43%ක් පසුගිය මාස 12 ඇතුළත එක් වතාවක් හෝ ඊට වැඩි ගණනක්
ශාරීරික පීඩනයට ලක්ව තිබෙන බව සමීක්ෂණ වාර්තා හෙළි කරනවා. මොවුන් අතරින් 154ක් පිරිමිලමුන්. ඉමිදිරියේ ගෙදරින් නික්ම යන දරුවා දවසේ වැඩි කාලයක් ගත කරන්නේ පාසලේ. පාසල තුලදී ශාරීරික හෝ මානසික හිංසනයට ලක්වන්නේ නම් එය දරුවාගේ පෞරුෂ වර්ධනය සඳහා බල නොපාන්නේයයි අපට කෙසේ කිව හැකිද? තරඟකාරී ආර්ථික රටාව තුළ නිවස තුළ පවතින්නා වූ අසහනකාරී තත්ත්වය, බිඳුණු පවුල් පසුබිම, සීය ආච්චි ඇතුළු ගෙදර වැඩිහිටියෙකුට දරුවාගේ භාරකාරත්වයේ පැවරීම, තරඟකාරී අධ්‍යාපන රටාව, කලාවෙන් දරුවන් ඈත්වීම, තම නිවස තුළ ඉලෙක්ට්‍රොනික අංගෝපාංගවල දරුවා හුදකලා වීම, මේ දරුවන්ගේ සැහැසිකම්වලට හේතු නොවන්නේයයි අපට කෙසේ කිව හැකිද? එවැනි හිංසනයකට පීඩනයකට ලක්ව බිඳුණු සිත් ඇතුව වැඩෙන දරුවාගේ පෞරුෂත්වය අනිවාර්යයෙන්ම පිරිපුන් එකක් නොවේ. පාසලක් විවෘත කිරීමෙන් සිරගයක් වැසේ යයි කියමනක් තිබෙනවා. අලුතින් ඉදිවන ඒ පාසල තුලදීම හිංසනය අත්දකින ළමුන් අනාගතයේදී අනෙක් ළමුන්ට වඩා අපරාධකරුවන් හෝ වින්දිතයන් වීමේ ප්‍රවණතාවය වැඩි නම් ඒ කියමන පිළිබඳව නැවත සිතන්නට කාලය පැමිණ තිබෙනවා. ජනප්‍රිය ගායන හා රංගන ශිල්පී රොනි ලීච් මහතා ඔස්ට්‍රේලියාවේ සංචාරයක් අතරතුර හදිසියේ අභාප්‍රාප්ත වුණා. ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයේ පැවති ප්‍රසංගයක් සඳහා සහභාගී වී සිටි අතරතුර රොනි ලීච් මහතා හෘදයාබාධයකට ලක්වීමෙනුයි අභාප්‍රාප්ත වී තිබෙන්නේ. 65 වන වියෙහි පසුවේ මහතා දෙදරුපියෙක්. ජනප්‍රිය ගායන ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු ලෙසද ඒ මහතා රසිකයන් අතර මහත් ජනාදරයට පත් වුණා. අභාප්‍රාප්ත රොනි ලීච් මහතාගේ දේහය ශ්‍රී ලංකාවට ගෙනීමට මේ වන විට කටයුතු සූදානම් කරමින් පවතින බව වාර්තා වනවා. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රාන්දු මහතා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. අදාළ නඩුව යළි හෙට දිනේ විභාග කිරීමට කුරුණෑගල මහාධිකරණය නියෝග කළා. පසුගිය වයඹ පළාත් සභා මැතිවරණයේදී සතොස රුපියල් මිලියන 5.2ක් අවභාවිත කළ බවට හිටපු අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබෙනවා. අදාළ නඩුව කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ඉදිරියේ අද දිනේ විභාගයට ගෙනුණා. අදාළ සාක්ෂි සටහන් කර ගැනීම අද සිදු කෙරුණා. ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා සහ සිද්ධියේ සෙසු සැකකරුවන් වන ඔහුගේ පෞද්ගලික ලේකම් මොහොමඩ් ෂකීර්, සතොස හිටපු සභාපති නලින් ප්‍රනාන්දු යන අයද හෙට දිනේ දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රසන්න රණතුංග මහතාට සහ ඔහුගේ බිරිඳට එරෙහි නඩුව මෝසමක් මගින් කොළඹ මහාධිකරණයේදී අද කැඳවුවා. ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක් බලෙන් ලබා ගැනීමට තැත්කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. කොළුන්නාව මීතොටුමුල්ල ප්‍රදේශයේ ඉඩමකින් අනවසර පදිංචිකරුවන් ඉවත් කර එම ඉඩම ලබා දීම සඳහා මෙම මුදල ඉල්ලා ඇති බවට පැමිණිලිකරුවන් චෝදනා කරනවා. නඩුව ලබන 4 වනදා යළි විභාගයට ගැනීමට නියමිතයි. මේ අතර විත්තිකරුවන් දෙදෙනාට විදෙස් සංචාරයක් සඳහා අධිකරණය අද අවසර ලබා දුන්නා. දෙ2008 ආරම්භ වූ ලෝක ආර්ථික අර්බුදය 3 වැනි ලෝක යුද්ධයක් දක්වා රටවල් තල්ලු කරමින් සිටින බව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මණ්ඩල සභාපති ඩේවිඩ් නෝත් මහතා පවසනවා. මේ අයුරින්ම බැංකු 9000ක් අකර්මණ්‍ය වීමෙන් ආරම්භ වූ 1929 ලෝක ආර්ථික අර්බුදය 2 වැනි ලෝක යුද්ධයට පදනම දැමූ බවයි ඔහු සිහිපත් කරන්නේ. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ ජාත්‍යන්තර කතෘ මණ්ඩල සභාපතිවරයා මෙන්ම ඇමරිකා සමානතා පක්ෂයේ සභාපතිවරයාද වන ඩේවිඩ් නෝට් මහතා මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටිනවා. The Russian Revolution and the Unfinished 20th Century, The Heritage We Defend සහ Quarter Century of War වැනි විශිෂ්ට කෘති රැසක කතුවරයා වන්නේද ඩේවිඩ් නෝත් මහතායි. ජාතික පුස්තකාල ශ්‍රවණාකාරී පැවැති මාධ්‍ය හමුවකට ඒ මහතා අද සහභාගී වුණා. Well, I think that the development of technology actually is an immensely progressive factor.
1929 සිට වසර 10ක් පැවති ලෝක ආර්ථික අර්බුදයේ අද පවතින තත්ත්වයට බොහෝ සමාන වෙනවා. 2008 වසරේ ඇමරිකා කොටස් වෙළඳපළ කඩාවැටීමෙන් ආරම්භ වූ ලෝක ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්නට තවමත් අපට හැකියාව ලැබී නැහැ. ආගමික සහ වෛරී තීන්දුව මගින් ලෝකයේ තවදුරටත් අර්බුදයට යමින් තිබෙනවා. ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයට පත්වන්නේ ඒ නිසයි. ජර්මනිය යලිත් ආඥාදායක පාලනයක් දක්වා යමින් තිබෙනවා. ඇමරිකාව පුරා ගුරු අරගල ආරම්භ වන්නේ යුරෝපයේ තරුණ නැගිටීම් සිදුවන්නේත් මේ පීඩනය නිසයි. තාක්ෂණයෙන් සන්නද්ධ වූ තරුණ පරපුර මේ ගැටලුවලට අභියෝග කරමින් සිටිනවා. අවාසනාවකට ඔවුන්ගෙන් බහුතරය තවමත් නියෝජනය කරන්නේ ජාතික ප්‍රශ්න පමණයි. කියුබාවට පවා ඩොලරය පිළිගැනීමට සිදුවී තිබෙන්නේ ඒ තත්ත්වය මතයි. චීනේ මාවෝ සේතුන්ගේ මාර්ගයේ වෙනුවට වෙනත් හුදකලා මාර්ගයක් තෝරගෙන තිබෙනවා. එම නිසා අප කළ යුත්තේ මේ සියල්ල එකතු කර ජාත්‍යන්තරවාදය බිහි කිරීමයි. පෙරදිනිය විශ්වවිද්‍යාලයේදී හා කොළඹ නවනගර ශාලාවේදී ඉතිහාසයේ පාඩම් යන තේමාව යටතේ නොත් මහතාගේ දේශන දෙකක් ලබන 3 සහ 7 වනදා පැවැත්වීමට නියමිතයි. ශ්‍රී ලංකාවේ රියැලිටි සම්ප්‍රදාය විනාශ කළ ITN Youth with Talent 3rd Generation ප්‍රවර්ධන චාරිකාව අද ගමන් ගන්නේ දඹුල්ල නගරයේ සිට අනුරාධපුර හරහා ගල්ගමුව දක්වායි. මේ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත ඉදුනිල් අතපත්තු. Youth with Talent 3rd Generation. ලංකාවේ අංක 1 රියැලිටි Youth with Talent 3rd Generation කිරුළකට ප්‍රවර්ධන ශාරිකාව මේ විදිහට අද උදෑසන අපි දඹුල්ලෙන් ගමන් ආරම්භ කරලා අනුරාධපුරයට කෙමෙන් කෙමෙන් ලඟුණා. අනුරාධපුරයේ ඔරලොස්සු ගණු අසලදී අපිට ලැබුණ උණුසුම් ප්‍රතිචාරයක්. මේ ඉන්න ආදරණීය තරුණයන් අපි වෙතමත් ගෞරවයෙන් ආදරයෙන් පිළිගත්තා අනුරාධපුර නගරයේ. එදින් අපිත් එක්ක අත්කලබදගෙන ජාතික තරුණ සේවා සභාවේ තරුණ තරුණයන් එකතු වුණා. ලංකාවේ අංක 1 රියැලිටි Youth with Talent 3rd Generation කිරුළකට ප්‍රවර්ධන ශාරිකාවට අනුරාධපුරෙන් ලැබුණ උණුසුම් ප්‍රතිචාරයක්. සිනා විලසමි ඇසින් සේනා අපි මේ ගමන මේ විදිහටම ප්‍රධාන බස් දවතුන් පොළ අසලට යන්න සූදානම්. ඉන්පසුව අද සවස්යා මේ ගල්ගමුවට එන්න සූදානම්. එසේනම් ඔබේ අදිෂ්ඨානයේ ජයග්‍රහණම ඔබේ හැකියාව සැබවින්ම විශ්මිත විය යුතුයි. මේ ලංකාවේ අංක 1 රියැලිටි Youth with Talent. මිනිසුන්ගේ නැතිබැරිකම් උලුප්පා මාධ්‍ය සංදර්ශන පමණක් පැවැත්වීම නතර කර අසරණ ජනතාවට නිවාස ඉදිකිරීමට සහන ලබා දෙන ලෙස තමන් ජාත්‍යන්තර සංවිධානවලින් ඉල්ලා සිටින බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. අදට යෙදී ඇති ලෝක ජනාවාස දිනය වෙනුවෙන් ප්‍රධාන සැමරුම් උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා. ලෝක ජනාවාස දිනය මෙවර පැවැත්වුණේ නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණය යන තේමාව යටතේයි. කුරුණෑගල කොටවිහිර ප්‍රදේශයේ ඉදිකළ ජගත් නිවහන්ගම උදාකම්මානයේ ජනතා අයිතියට පත්කිරීම අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරුණා. නිවාස 27කින් එය සමන්විතයි. වැයකිරුණු මුදල රුපියල් 130,000ක්. අඩු ආදායම්ලාභී පවුල්වලට විසිර නිවාස ණය, ග්‍රාමශක්ති නිවාස ආධාර ප්‍රදානය මෙන්ම විරු සුමිතුරු නිවාස වැඩසටහන යටතේ ආධාර ලබා දීමද මෙහිදී සිදුකෙරුණා. මේ අතර ලෝක ජනාවාස දිනයට සමගාමීව පැවැත්වුණු චිත්‍ර හා රචනා තරඟාවලියේ ජයග්‍රාහකයින්ට ත්‍යාග හා සහතික ප්‍රදානයද අමාත්‍යවරයා අතින් සිදු කෙරුණා. අපි මේ ලෝක ජනාවාස දිනය සංදර්ශනයකට සීමා කරලා නැහැ. අපි හැමෝම දන්නවා මේ විවිධ ජාත්‍යන්තර ආයතනවල අතිවිශාල මුදලක් වෙන් වෙනවා සෙමිනාර්තියක්, වර්ක්ෂොප් කියලා දෙයක් කරන තරු පහේ හෝටල්වල. කිසිම ප්‍රතිඵලයක් මේ ජාත්‍යන්තර සංවිධාන පැන මානව අයිතිවාසිකම් ගැන නම් ඕන තරම් කතා කරනවා. නමුත් ප්‍රායෝගිකව ගෙවල් හදන වැඩසටහන් වලට උදව්වක් කරන්නේ ජාත්‍යන්තර සංවිධාන මෙයිද වැඩි. මිනිසුන්ගේ නැතිබැරිකම, නිවාස නොමැතිකම උලුප්පාගෙන මාධ්‍ය සංදර්ශන නිර්මාණය කරනව වෙනුවට මම ඉල්ලීමක් කරනවා මේ ජාත්‍යන්තර සංවිධාන වලින් කරුණා කරලා දෙයියන්ගේ නාමයට ගෙවල් ටිකක් හරි හදන්න තම සතයක්වත් ලබා දෙන්න. පහළ වායුගෝලයේ ඇති කැළඹිලි ස්වභාවය හේතුවෙන් වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට තද සුළං මෙන්ම අකුණුද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අනාවැකි පළ කරන්නේ. ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවයේ හේතුවෙන් දිවයිනේ විශේෂයෙන්ම වයඹ, මධ්‍යම, සබරගම, දකුණ සහ ඌව පළාත්වල දැනට පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන අතර එම තත්ත්වය ඉදිරි දින කිහිපෙදීත් පවතින බව අපේක්ෂා කරනවා. දිවයිනේ පුරා බොහෝ ප්‍රදේශවල සවස් දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ අපේක්ෂා කරනවා.
මධ්‍යම ඌව සබරගමුව බස්නාහිර දකුණ සහ වායව පළාත් වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 154 තද වැසි ඇතිවීම හැකියාවක් පවතිනවා. වෙල්ලපිට ප්‍රදේශවලද තැනින් තැන උදෑසන කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන්න පුළුවන්. ගිගුරුම් සහිත වැසි ඇති වෙන තම ප්‍රදේශවල తాවකාලිකව තද සුළං ඇති වෙන්න පුළුවන්. ඒ වගේම අකුණු මගින් සිදුන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්න ලෙස ජනතාවගෙන් කාර්මිකව ඉල්ලා සිටිනවා. දැන් ක්‍රීඩා පුවතක්. ශ්‍රී ලංකාව සමග පැවැත්වීමට නියමිත ක්‍රිකට් තරගාවලියට එක්වන සංචාරක එංගලන්ත කණ්ඩායම කටනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් අද දිවයිනට පැමිණියා. ශ්‍රී ලංකාව හා එංගලන්තය අතර එක්දින ක්‍රිකට් තරග පහක් පැවැත්වීමට නියමිතයි. පන්දු වර 20 තරගයක් හා ටෙස්ට් තරග තුනක්ද මෙම සංචාරයට ඇතුළත් වෙනවා. දෙරට අතර පළමු එක්දින තරගය ලබන 10 වනදා දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේදී දෙබා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියමිතයි. පුහුණු එක්දින තරග දෙකකටද එංගලන්ත කණ්ඩායම ක්‍රීඩා කරනු ඇති. ලබන පසුනදා එහි පළමු තරගය කොළඹදී පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. ශ්‍රී ලංකා එංගලන්ත ක්‍රිකට් තරගාවලියේ නිල ගුවන්විදුලිය වන්නේ ITN FM. මේ සම්ගින් 19 රාත්‍රී ප්‍රධාන සිංහල පුවත් විකාශය නිමාවට පත්නවා. යලිතමමු රාත්‍රී 10ට. ඔබට සුබ රාත්‍රියක්. www.itnnews.lk